මේවන විට වාහනවල මලගණන් බැලු විට ජපානයද මවිතවන ආකාරයේ මිලක් අපට මීට පෙරපැවතියක්ත්. දැන් ජපානයට වාහනවෙලදපුොල අප්‍රසන්න වල තරමට අපරටේ වාහනවල මිල ඉහළගොස් ඇැත. මේ වාහන මිල ඉහළගැමීමේ ක්‍රියාවලේ සිද්ධ කරන්නේ සම්පූර්ණයෙන්ම මෙරට සිටින වාහන විකුණුම්කරුවන්ය. ඒ. තමන් අත්තත් කරගන්නා වාහන දෙක තුන, ඒවා නිරන්තරයෙන් අදාළ සමාජ මාධ්‍ය හෝවේවානෙකුත් වේ අඩ විවල පලකරමින්. හිතෙන හිතන්න මිලක් පල කරන අතර ඊට අනුගතව. එම මාදිලිය වාහන තිබෙන අනෙක් අයද එබ් ආකාරෙන්ම වාහන මිල ඉහළ දැමීම සිදුකැරමින් පවතිී. මෙය බරපතල කේදවාචව කැක්වමින් පවතිී. වරක රාජ්‍ය අමාත්‍යවරෙො විසින් ප්‍රකාශයක් සිදුකරු ලබවා අවුරදු දෙදකටවත් වාහන ගෙන්වන්මක් කරන්නේ නැතැකයා. ඒ අවස්සාවේදී අප දුටවා. ඇැදවි ලෙම හන වෙලඳ පොල තව තවත් ඉහල අමසිදබනා. ඒය අනුව අවුරුදු දෙකට වාහන නොයෙන බව දැනගත් බොහෝ දෙනෙකු තමන්ගේ වාහනය තවත් ලක්ෂ විස්ස තිහකින් වැඩිකර අලවිකිරීමේ ක්‍රියාවලියට අවතීරණබුණ. එය පමණක් නොව ඉන් අනතුරුව සමාජ මාධ්‍ය තුළ පෙනී සිටමින්. වා වාහන විකිනීමේදී අපි තාමත් හොදයි අපෙන් කිසිීමහානයක් වෙලා නෑවැනි ප්‍රතුරූප මවාගත් ඇතැම් මිනිසුන් ඒවාහන ගන්නේපා මේ වෙලා මාර විකෘතියක්ති නොහ කියලා සමාජ ප්‍රතිරූපයක් ගොඩ නගාගත්තා. හැබයි එක දවසකට පස්සේ. ඒ අදාල චරිතම තමන්ගේ වෙලදොළ තුළ තමන් සතුව තිබෙන වාහන පෙරකයා කාරයම් අනක්කේ වාට වැඩිය ලක්‍ෂ පහහයක් අඩුවින්ම් වාහන විකිනීම සඳහුණු ප්‍රවර්දධනය කිරීම අපදටවාන් ඒ. සාමාන්‍ය වෙළඳ පොලේ ඔවුන් අක් පත් කරගත් මිලට වඩා ලක්ෂ හතලිය පණහා ලාභ තබා ගැනිමින්. මේක සම්පූර්ණ මාෆියාවක් බෝඩ් පප්විය හමාරයි. එය අනුව දැන් ඔබ වාහනයක් විකුණන්නට දැම්මුත් යම් ආකාරෙක වෙබ් අඩවියක ඒවාහනය මිලදී ගන්නට එන්නේ සාමාන්‍ය පාරිභෝගිකයෙකු නෙවෙයි. වාහනය මිලදී ගන්නට පැමිණෙන්නේ සේල් කාරයෙක. වාහන සේල්කරුවන් පැමිණ මේ වෙදදි තමන්ගේ වාහනසේල් වසාගෙන ඔවන් සිදු කරන්නේ සම්පූර්ණයෙන් වාහන ස්ටොක්කර ගැනීමක්.ඒය අනුව වාහන එකන් එකඉන්න එක ගැෙනවිත් ස්ටොක්කර ගැනමින් ඔුන් සිදු කරන්නේ වාහනවල මිල තීරණය කිරීමයි.ඒය අනුව මේ එකතුවුණු ජාලය අපි උදාහරණැක් විදිහට ගත්තොත් යම්මාකාරයකින් වැැගන්නා එකක් කියමු. මේකේ මිල පුද්ගලෙකු තිරණය කරමින් ලක්ෂ හට පහක් වවැෙන ිලක් පල කරනවා. ඒයට අනුගතව අනෙකුත් වාහන සේල්කරුවන් බයිගන් සෙලින් කරන පිරිස මේටම සමාන වුණුමිලකට හැට පහ හැත්තෑව ගෙන මිලේ පල කරනවා. ඒ අනුව ඒක ලංකාවේ වැගන්නර් මාකට් එක බවට පත්වනවා. මේ ඉතාමත්ම විකෘති වෙළඳ පළතත්ත්යක් බහිවමින් පවතින්නේ. එනිසා මේ ප්‍රශ්නයම අනෙක් දේවල්වලටද බලපෑ හැකිය උදාහරණයක් විදිහට. ඇංකර් හතරක් ගත්තොත් තමයි යග හතරක් ගත්තොත් තමයි කිරිපිටි පැකට්ටක් දෙන්නේ ඒ වගේ වෙලද උපක්‍රම ඒ වගේම තමයි මේවේද දැවන්ත පෝලි නිර්මාණයවීමත් එක්ක ආර්ථික විද්‍යාව හැමදාම ඉගැන්වී මිලසීම පැනවීමක් තුළින් අනයන සීමා කිරීමක් තුළින් ඇතිවෙන්නේ වෙළඳ පර තුළ කළුකඩ මිලක් නිර්මාණය වීමක්ය ඒ කියන්නේ තොග සහිත වුණු පාර්ශවය අත යටින් කඩේ වහලා ලෑල්ලට යටින් තමන්ට අවශ්‍ය කරන බාණ්ඩය මිනිසුන්ට තමන් සතුව තිබෙන තොගවලින් වැඩි මිලටාලවි කර ගැනීම. මේවෙද්දී මේ ප්‍රශ්නය නිසා වාහනවෙලට පළ තුළ අත්තින්නේ මෙැවැනීම ආකාරය ත්වයක්. වාහන අත්‍යා අවශ්‍ය බාන්්යක් නොවුනත් කියන කාරණය මත අදවෙන විට පොදු ප්‍රවාහන සේවේ නතරකර ඇති මොහොතකදී. මිනිස්සුන්ට යාමට ඒමට යම් හදිස්්‍යියකට ත්‍රීවිල්ලර බයික්‍යකක්කෝ ගැනීම. ජනත අශ තාවයක් බවට පත්ත තිබේ. යමකු කියවනම් වාාන කැනෙ සුකපෝග ාණ්යක් එකක මිනිස්සුන්ට පශ් නෑ කිය හැයි යතුරු පැදිය කියන්නෙ සුකෝප බෝගි බාන්ඩයක්ක් නෙවේ. ඒනිසා මේ වෙද්දිී මෝට බයි කේජන්සිීස් කොඩක් වහලදාන තැන්ට පත්වෙලා තියනවා. හේතුව මෝට බයි එකක් ගන්නවත් කඩයක් මිනිහෙකුට නැහැ. ඒකත් ලක්‍ෂ පහ හයබවට පත්වෙලා. ත්‍රීවිල් එක මිලියන දෙකට ිට්ටිවෙල තරමට ඉහල ගිහින් තියෙනවා. මේ පත්වය උඩ මේවා ආර්ථිකයතුව තීන්දු තීරණ ගැනීමේදී. වෙළඳපොල හරිහැටි අවබෝධ කරන නොගෙන ගත්ත අමන මරිමෝඩ තීරණවල ප්‍රතිඵල තමයි මේ ගන්නේ. ආර්ථික කලවනා කරනේ මට වැඩිය සිදුවිය යුතුයි කෙන්දෙ අපි හදඳින්ම විශ්වාස කරනවා. කහවලද්දි මුලිම්ම ගත්ත තීරණයත් එක්ක ලංකාවේ ආර්ථික විසිය සත්්නීත හිතන්නට තිබුණා. කහවෙලට සිද වනු වෙලඳ පොල තත්වේම නේද අනිකුත් බාන්්ඩවලට ඇතිවෙන්නේ කියන කාරණය. විශේෂයෙන් හකිලෝයක රුපියල් හයද හට යනකොට කහ දේශයෝ වහල කණන්නේයකින් හාවස්්ථාව සපුරගන්නෙ හෙළහිතන ලංකාවට ඇත්තටම ඇයි තේරුන්ගන්න බැරි වුණේ වෙළඳපොල විකෘත්තිතා බිහිවෙනවා කියන කාරණය. බන්දුල ගුණවර්ධන් ලවැගේ ආර්ථික විද්‍යාව ස්ථාර්ලඉන්න රටක වැට්ට එක අඩු කරලා දැවැන්ත සහන ලබාදීම තුළ වනිකුත් ආහරයෙන්. ලැබිය යුතු බදු ආදායම භාගිට භාගයක් අඩුවෙනකොට. ඒ සහන කිසිම දෙයක් පාරිභෝගිකයට නොයනකොට කොහෙද මේ හමුගේ මාර්ික විද්‍යාන් ්‍යයා ආචාර්රකම් තිබුණකෙන ප්‍රශ්නය අපි හැමෝට මමතු වෙනවා. ඒ නිසා දැන් අජිත්නිවාට කබ්රාල් මේ කරපුදේ ප්‍රකාශ්යක් විදියට හරි අපි ගරු කරනවා. ඒ තමයි සංචාර්ක කර්මාන්තය පාදක කර ගනිමින්. වාහන ආනයනය කරන්නට ඉදියේ දීර ලබා දෙනවද නැද්ද කියන කාරණය පෙළිබඳ දෙසම්බර්වනතෙක් ටීරණයක් ගන්නවා කියන කාරණය ඕන් ප්‍රකාශ කරතිබුණ. ඒක හොඳයි. මොකද මේ වෙලාවේ මේ වාහන මාකට්ට එකේ තියෙන විකෘතිය නැති කරන්න ඇමතිවරයෙකු මේ කරන ප්‍රකාශයම වැදගත්. ඒ කියන්නේ ජනතාවට ඇටවුණුත් වාහන ගෙන්න්නනවා නේද කියනද මේ වැඩිබිලට වාහන මිලදී ගැනීම කියන තත්ය ඔවන් සම්පූර්ණයෙන්ත් හරිනෝ. ඒ නිසා. අපි තියෝජනා කරන්නේ මේ අසාධහරණ මිලකිරීමට අදාල වෙන්නටපා. වාහන් ආනයනය කරන්නට ඉඩ ලබාදීම සිදු කරනවා කිය ප්‍රකාශවය ඇමතිවරෙකු ලබාදීම ඇත්තම් අධිපතිවරයා ලබාදීම තුළ ජනතාව යම්මා කාරයකින් තමන්ගේ වාහනයක් ගැනීමමිතීරණය පසටදානවා. අපි මේ වෙලා වෙක් කළ යුතුව තිබෙන්නේ. මේ කට උපක්‍රම කරගෙන වාහන ටොක්කරගෙන වාහ ටොක් ලොට් හදාගෙන න්න මිනිස්සුන්ට. ෙලා ල පල තිරුණණ කර ඉඩ නොදයතුයි. එනිසා ජය මේකට මැදිිහත් වයුතුයි. රජය ැදදිහත්වෙලා මේ රටේ මිනිස්සුන්ට කියන්නට ඕනේ ලක්ෂ ප්‍රකෝටි ගනම් වියදන් කරන්න ඒපා අපි වාහන ආනායනය කිරීම සඳහ ඉදියේදී යම් ලිහිල් සීමාව කනුගමනය කරනවා. එනිසා කබ්්‍රාල්ය කරපු ප්‍රකාශය ගැන අපි බෙහවින්ම සතුටු වවා. මොකද ලාබ ලබනට වැඩිය. අතිශ්‍යේ බලබීමට වැඩිය මිනිස්සුන්ට සාධරණයක් කරන්නඕ.ඒනිසා අපි දෙසම්බර් වනතෙක් බලාසිටිය යුතුයි. වාහන ආනායනය කර ඩ ලබාදුන්නොත් මේ වාහන මිල පහැදිරිි ලෙස විමට බස්වාගත යුතුයි. ඔබ මේ කියන උපරිම මිලට වාහන මිලදීගන්නට ගියොත් තමයි, මේ හොර ජාවර්ම් කාරයෝටික තවතවත් වාහනවල මිල උත්සන්න. ඒනිසා මේ වෙලාබේ. න්න බොනැ ොගන් රක් පා කියල් ගේෙනනවන හරි. අතන ජොගි ට්‍රෙක්වල් අවශ්‍යන ලාව ලමට ලක්ෂ ඕන්නනේ ආර්ිම අබහස්ධාවේ. ඒක රටට තත්වේ අපි ඔබට ආදේශ කරන්කිනවා මේ වෙලාවේ වාහනිල දීගන්න පා. මේ වෙලාේ වාහන ිදීගන්න කිසිසේත්ම යොමුවෙන්නපා. මේ වෙලා වාහ නිිලදීගන්න යොම වනවා කියන්නේ මේ සේල් කාරවටික දහිද්‍රමත්කිරීම සිද්ධවේ. ඒ රහ වෙන්න ඔවන් තවත ග උත් න ොන්ති සල්ි ැ ක ල ොලියන පා අඩු සබ් ැකෝල ල්ලි දරග හන කායිෝජය කරනවා හැබයි මකතියාගන්න මේ මාකට්ටක බොහම ඉක්මට බිට වැටනවා. ඒ තමයි වාහන ආනයනය කරන්න පටන්ගත්තයන් පස්සේ. මේ මාකට්ක බිමට වැටනවා ඒහින්ද වාහන සේල්කාරයගේ බලාපොරොත්තු තමයි මේ තියන සීමමාකරපු කාලසීම ඇතුරෙම තමක් ස්ටොක්කරගත්ත වාහනටක්ොහොම හරි. මේ ිනිස්සු ේ හක පරිබෝගිකින්ගේ ඒහිද. ඉවසලයි වාහන මිලදී ගන්න දැන් තන්න එපා. අපි වසලේම මේේවල සුද්දු පිරුවට ඇඳගෙන අපි මෙෙහෙ කියන්නේ ේක ැද මික් ජර ිලක් හම කිය වුම් අතේ අට වෙන ප ල හ කරන තත් ඇත්තියන ඒහින්ද අපි වංග චේත ර වාහන මිලදී ගන්න එපා.